සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම තවත් අලුත් 3ds max ටියුටෝරියල් එකකට. අපි අද ටියුටෝරියල් එකෙන් බලමු ඊටම ලෙහෙසියෙන් කොහොමද ෆ්‍රෙන්ඩ්ස් net එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. හොඳයි, මේ සඳහා අපිට ලයින්ස් කිහිපයක් ක්‍රියේට් කරගන්න වෙනවා. ඒකට මම පාවිච්චි කරන්නේ ප්ලේන් එකක්. මෙතන square කෙනෙක් select කරලා length එකට කැමති ගානක් දෙන්න පුළුවන්. මම ප්ලේන් එකක් ක්‍රියේට් කරගන්නවා මේ වගේ. ඊට පස්සේ මේකේ segments ගාන වැඩි කරගන්නවා. මෙන්න මේ segments තමයි මම lines බවට පත් කරගන්නේ. හොඳයි, අපිට ඊළඟට plane එක delete කරන්න පුළුවන්. මම hide කරගන්නවා. ඊට පස්සේ vertex වලට ගිහිල්ලා මෙන්න මේ lines වල තියෙන vertex හරස් අතට, ඒ කියන්නේ මෙන්න මේ අතට left viewport එකට ගිහින් එකක් හැර එකක් මම මේ විදිහට select කරගන්නවා. හොඳයි, ඊළඟට මේ vertices ටික z axis එකට offset කරගන්න ඕනේ. ඒක මම කරගන්නේ move transform dialog එක අරගෙන z axis එකට දශම 5ක් කියලා දෙනවා. ඊට පස්සේ control i දීලා invert කරගෙන a vertices ටිකට ඍණ දශම 5ක් කියලා දෙනවා. හොඳයි, ඊළඟට මම නැවතත් front viewport එකට ගිහිල්ලා මේ lines එකක් හැර එකක් select කරගන්නවා. මොකද මේ lines වල සේරම vertices ටික එකම රටාවට තමයි offset වෙලා තියෙන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ විදිහට මේක හදාගන්න ඕන නිසා මම මේ විදිහට select කරගෙන මේ select කරපු lines වලට මම mirror modify එක add කරගන්නවා. ඊට පස්සේ axis එක විදිහට z axis එක select කරලා මේක නැවතත් මම spline වලට convert කරගන්නවා. ඊට පස්සේ සේරම lines ටික select කරලා rotate tool එක අරගෙන මම මෙතනින් selection center වලට මාරු වෙලා shift key එකත් එක්කලා මේ lines ටිකේ කොපි එකක් අංශක 90ට රොටේට් කරගන්නවා. ඊට පස්සේ නැවත ඒ සිලෙක්ෂන් එකට mirror tool එක ඇඩ් කරලා axis එක විදිහට z axis එක දීලා නැවත spline වලට convert කරගන්නවා. හොඳයි, දැන් අපි ප්‍රධාන වශයෙන්ම අපේ net එක ක්‍රියේට් කරගෙන ඉවරයි. මේ net එකේ lines වල thickness එක ගත්තාම ඒක අපි ක්‍රියේට් කරන net එක මත රඳාපවතිනවා. මම මෙතනදී thickness එක 0.7ක් විතර දෙනවා. ඊට පස්සේ සේරම vertices ටික select කරලා මම fillet වලට ගිහිල්ලා මේ උල් වෙලා වගේ තියෙන ස්වභාවය ටිකක් හොඳට smooth කරගන්නවා. ඒ වගේම මෙතන interpolation වලගේ මම එකක් කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ, හොඳයි, ඊළඟට මම මේ net එක editable poly වලට convert කරගන්නවා. ඊට පස්සේ polygon selection වලට ගිහිල්ලා මේ face එක select කරලා control key එකත් එක්ක edge selection වලට ගිහිල්ලා මෙතනින් similar කියන එක දීලා chamfer වලට යනවා. chamfer වල amount එකට මම 0.05ක් කියලා දෙනවා. හොඳයි, අවසාන වශයෙන් අපිට මේකට add කරන්න තියෙන්නේ turbo smooth modify එක. අපිට මේ විදිහට ඉතාම ලෙහෙසියෙන් පුළුවන් ෆෙන්ස් net එකක් ක්‍රියේට් කරගන්න. හොඳයි, එහෙමනම් අපි තවත් මේ වගේම අලුත් 3ds max ටියුටෝරියල් එකකින් හම් වෙනකන් අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.